සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙනවා සාමාන්‍ය සෝයා මීට් එකක් ඩෙවල් එකක් විදිහට හරිම රසට හදාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ ඩෙවල් එක හදාගන්න ගොඩක් දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම පොඩි දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ හරිම රසට හදාගන්න පුළුවන්. ඒ වගේම මේක හදලා කාලා බලනකොට හිතාගන්නත් බෑ මේක සෝයා මීට් එකක්ද කුකුල් මස් එකක්ද කියලා. ඒ වගේම ඒ තරම්ම රසට මේක හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා තියාගන්න. මුලින්ම මම අරගෙන තියෙනවා ග්‍රෑම් 40 සෝයා පැකට් දෙකක්. එතකොට මෙතන ග්‍රෑම් 80ක් තියෙනවා. මේ වගේ භාජනයකට දාගත්තට පස්සේ මේකට මම ලුණු කුණු තේහෙනි කාලක ප්‍රමාණයක් එකතු කරගන්නවා. මේ විදිහට සෝයා මීට් වල ලුණු දාලා තැම්බෙන්න තිබ්බහම සෝයා මීට් වල තියෙන දියගතිය නැති වෙනවා. දැන් මේකට මම හොඳින් පැහෙන වතුර එකතු කරගන්නවා. මේ විදිහට සෝයා ටික වැහෙන විදිහටම හොඳින් නටන වතුර එකතු කරගෙන මේක විනාඩි 10ක් 15ක් විතර හොඳට තැම්බෙන විදිහට වහලා තියාගන්න ඕනේ. විනාඩි 15ක් විතර ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් සෝයා මීට් ටික හොඳට පිම්බිලා උඩට ඇවිල්ලා තියෙනවා. දැන් මම ඒ ටික හොඳට මිරිකලා අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මම මේකට ගම්බිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. මේ එකතු කරගන්න දේවල් තමන්ගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලා කැමති නම් මේ සෝයා මීට් පැකට් එකේ තියෙන කුඩු එකත් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට ඉඟුරු සුදු ලුණු කොටාගත්තු ඒවත් එකතු කරගෙන කෝන් පිටි මේස හැන්දක් එකතු කරගත්තා. දැන් අපිට මේක මිශ්‍ර කරගන්න බිත්තරයක් අවශ්‍ය වෙනවා. දැන් මම මේකට බිත්තරයක් මෙන්න මේ විදිහට කඩලා එකතු කරගෙන හොඳට මේ අමුද්‍රව්‍ය ටික එකතු වෙන විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේදී මේ මිශ්‍රණය ටිකක් දියගතිය එනම් ඔයාලට පුළුවන් තවත් කෝන් පිටි ටිකක් එකතු කරගන්න. ඉතින් මගේ මිශ්‍රණයට කෝන් පිටි මේස හැන්දක් එකතු කරගත්තු නිසා හරි පදමට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට තෙල් එකක් අවශ්‍ය වෙනවා මේ ටික හොඳට බැදගන්න. ඒ නිසා මම තෙල් එකක් රත් වෙන්න තියලා තියෙන්නේ. ඒකට මම සෝයා මීට් ටික එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට අපි බැදගන්න ඕන රන්වන් පැහැති වෙනකම්ම. ගොඩක් වෙලා සෝයා බැදගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ රන්වන් පාට එනකොට ලිපින් ඉවතට අරගන්නවා. ගොඩක් වෙලා යන්නේ නැහැ සෝයා මීට් බැදගන්න. හරිම ලේසි මේ ටික බැදගන්න. කෝන් පිටි දාලා තියෙන නිසා හරිම ඉක්මනින් ක්‍රිස්පියට මේ ටික බැදගන්න පුළුවන්. ඔයාලට පේන ඇති දැන් මම මේ ටික ලිපින් ඉවතට අරගෙන මගේ ඉතුරු ටිකත් බැදගන්න හදන්නේ. ඉතින් මම මුලදීම කිව්වනේ මේ ඩෙවල් හදන සෝයා මීට් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් නිකම්ම අරගන්න සෝයා මීට් එකක්. ඉතින් ඒ වුණාට හරිම රසයි මේක ඩෙවල් දාලා හදාගත්තාම. මේ විදිහට මම ඉතුරු සෝයා මීට් ටිකක් හොඳට බැදගන්නවා. ඉතින් චූටි බබාලට උනත් හරිම රසට මේක හදලා දෙන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. දැන් මේ ටිකත් හොඳට බැදගත්තට පස්සේ මම මේ ටික ලිපෙන් ඉවතට අරගෙන මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ඒ වගේම ගම්මිරිස් මිරිස් කුඩු කෑලි මිරිස් ඒ වගේ දේවල් එකතු කරගත්තා. ඊට පස්සේ මම සෝස් පැකට් දෙකක් එකතු කරගත්තා. ඒ වගේම සෝයා සෝස් තේ හැන්දක් එකතු කරගත්තා. දැන් මේ තියෙන මේ මිශ්‍රණය මේ වගේ තෙලේ ටිකක් හොඳට බැදගන්නකොට මෙන්න මේ වගේ පැහැයක් වෙනකොට මම එකට කරපිංච ටීකුත් එකතු කරගන්නවා. කරපිංච කලින් එකතු කරගන්නත් පුළුවන් ඔයාලට. ඒ වගේම රම්පෙ දෙහිකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේක මේ විදිහට හදාගන්නකොට හරිම සුවඳයි. දැන් මම මේකට තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. දැන් ඒකත් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය හදාගෙන ඒකට මම බැදගත් සෝයා ටික එකතු කරගන්නවා. සෝයා එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මං අන්තිමට ලොකු ලුණු ගෙඩියක් සහ අමු මිරිස් කරා දෙක තුනක් කපාගෙන එකතු කරගන්නවා. මේකට අමු මිරිස් නැතුව ඔයාලට මාළු මිරිස් භාවිතා කරන්නත් පුළුවන්. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. මේ විදිහට ලුණුයි අමු මිරිසුයි එකතු කරගත්තට පස්සේ මේක විනාඩියක් දෙකක් ලිපේ තියාගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මේක ලිපෙන් ඉවතට අරගන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට මේක තව රස වැඩි කරගන්න ඕන නම් ඔයාලට මේකට සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත සෝයා ඩෙවල් එක. හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් අනිවාර්යයෙන්ම මේ සෝයා එක හදලා බලන්න. ඒ වගේම රස අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් දෙනෙක්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.